Buddhang, Buddhang, Buddhang Vande. Dhammang, Dhammang, Dhammang Vande. Sanghang, Sanghang, Sanghang Vande. Buddhang, Dhammang, Sanghang Vande. Adathi Midripandara Budurajanan Vahansege Daham Anusasanavak Sravane Kerala Davase Katetu Arambakaran Sudanam Vena Mohotai Swadina Rupahini Seve Daham Sithuvili Vedasatahanin Dina Patam Pujaniya Garutara Maha Sangaratne Vadamagena Mikaran Utum Satkari Pilibandava Age Karamin සියලු දිනාටම සිත ප්‍රාර්ථනා කරමින් මේ හිමිදිරි පාන්දර බුදුරජාණන් වහන්සේගේ ඉතා වටින අනුශාසනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිවෙන හැම තප්පරයක් මොහොතක් පාසාම අපි හැම මොහොතකම ලන් වෙන්නේ මරණය කරා කියලා. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. ඒ නොදැනුවත්කම නිසාම බොහෝ වෙලාවට බොහෝ අය නොමරන මිනිසුන් හැටියට වාසය කරනවා. ඒ නොමරන මිනිසුන් හැටියට වාසය කරන නිසාම මිනිසු තණ්හාවෙන් පොදි බැඳ ගන්නවා. ද්වේෂයෙන්, ඉරිසියාවෙන්, කුහකකමෙන්, මාන්නෙන් මේ වගේ බොහෝම සසර දීර්ඝ කරගන්නට අවශ්‍ය කරන අකුසල් ධර්ම රාශියක් එකතු කරගෙන මේ ජීවිතයේ දුක් විඳගෙන සංසාරේ පුරාවටම දුක් විඳින්න සූදානම් වෙනවා කෙනෙක්ට එහෙම තේරෙන්නේ නැති කමක් තියෙනවා එහෙම නොතේරීමම එයාගේ අවාසනාවක් ඉතින් බෞද්ධවන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුශාසනාවන් පිළිබඳව යම් හැඟීමක් එහෙම නැත්නම් යම් අවබෝධයක් අපි ළඟ තිබිය යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට මේ සංසාරේ පුරාවටම අපි විවිධ විවිධාකාරයේ පින්සිත කුසල්සිත වඩාගෙන තියෙනවා කියලා. ඒ නිසාම අපිට මනුස්ස ආත්මයක් ලැබුණා. ඒ මනුස්ස ජීවිතයේදී අපි සමහර උත්සාහ දරනවා එළියෙන් එළියටපත් වෙන්න. සමහරු තමන්ට ලැබිච්ච ආලෝකය නැති කරගෙන එළියෙන් අඳුරට යන්න සූදානම් වෙනවා. ඒ අතර සමහරු උපත්ති ඉඳලා මේ අයට හොඳ අවවාද අනුශාසනා කල්යාණ මිත්‍රයෝ සැලසෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය නිරන්තරයෙන්ම පාප මිත්‍රයෝ ආශ්‍රය කරගෙන ජීවිතේ වනස ගන්නවා. එහෙම වුණත් ඒ අයට බොහොම කලාතුරකින් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසීම නිසාවෙන් අඳුරෙන් ආලෝකයට එන්නේ අයට හේතුවක් වෙනවා. ඒ අතරින් බොහොම අවාසනාවන්ත ඇත්තෝ ඉන්නවා. ඒ අය ඉපදිච්ච දවස් ඉඳලම බොහොම දුකින් ඒ වගේම ජීවිතේ පුරාවටම බොහෝ අකුසල් ධර්ම එකතු කරගන්නවා එයට අවවාදයක් දෙන්න අනුශාසනාවක් කරන්න හොඳ මිත්‍රයෙක්වත් හොයාගන්න නැහැ. ඒ නිසා එයත්තු අඳුරෙන් අඳුරට ගමන් කරනවා. දැන් ඔබ කල්පනා කරන්න මම ඉන්නේ මේ කොටස් හතරෙන් කොයි තැනද කියලා. ඒ කියන්නේ අඳුරෙන් අඳුරට යන කෙනෙක්ද මම? අඳුරෙන් ආලෝකයට එන්න උත්සාහ කරන කෙනෙක්ද මම? එහෙම නැත්නම් මම ආලෝකයේ ඉඳලා අඳුරට යන්න වෙරදරන කෙනෙක්ද? එහෙමත් නැතිනම් ආලෝකෙන් ආලෝකයට යන උත්සාහ දරන කෙනෙක්ද කියලා. ආලෝකෙන් ආලෝකයට යන්න තමයි හැම මිනිසියෙක් තුළම වීරියක් තිබිය යුත්තේ. ඒකට අවශ්‍ය කරන ධර්මතාවයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කුසල් සිත් වඩන්න ඕනේ කියලා. අද අපි කතා කරන්නේ කුසල් සිත් මොනවාද කියලා. එවැනි කුසල් සිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අටක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි කරන සෑම පින්කමකම සෑම පුණ්‍ය කර්මයක් පුරාවටම අපිට කුසල් සිත් රාශියක් එකට එකතු කරගන්න පුළුවන්. ඒ කුසල් සිත් අටේ අය බුදුරජාණන් වහන්සේ වෙන් කරලා දක්වලා තියෙන්නේ ඒකේ තියෙන බල සම්පන්න භාවියත් එක්ක තමයි.
එනිසා ප්‍රබල කුසල් සිතක් වර්ධනය කරගන්න අංග තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තමයි සෝමනස්ස සහගතයි, ඥාන සම්පයුක්තයි, අසංකාරිකයි කියලා කිව්වා. සෝමනස්ස සහගතයි කියලා කියන්නේ සතුටෙන් යුක්තව අපි කරන සෑම ක්‍රියාවක්ම කරන්න ඕනේ. ඥාන සම්පයුක්තයි කියලා කිව්වේ නුවණින් අවබෝධයෙන් යුක්තව කරන්න ඕනේ. අසංකාරිකයි කියලා කියනවා තමන් තමන්ගේ සෝත්සාහයෙන් යුක්ත වේ කටයුතු කරන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද අපි මේ විදියට ඒ කටයුතු සිද්ධ කරන්න කියලා. දැන් ඔන්න අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපිට මග තොටේදී එහෙම නැත්නම් අපි මේ වෙන කොයි හරි එළියට පහළියට යනකොට අපිට බොහොම දුකින් පීඩාවෙන් ඉන්න අසරණෙක් දකිනවා. ඒ අසරණය සමහර ලාවට මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ අසරණය සමහර වෙලාවට සිව්පා සතෙක් වෙන්න පුළුවන්. තිරිසන් සතෙක් වෙන්න පුළුවන්. ඒ තිරිසන් සතා දිහා බලලා හෝ අසරණ මිනිස්සෙක් දිහා බලලා අපිට මුලින්ම ඇති වෙනව හැඟීමක්. මේ සතා මේ මිනිස්සයා බොහොම දුකින් පීඩාවෙන් ඉන්නේ කියලා. ඒ නිසා අපි උත්සාහ දරනවා සමහර වෙලාවට එහෙම කෙනෙක් දැක්කහම ඒක දැක දැක අහක බලාගෙන යන්න. සමහරු ඒක දැකලා ටිකක් නතර වෙලා අනේ පව් කියලා යනවා. තවත් කෙනෙක් එහෙම කෙනෙක් දැක්කහම තමන් යන ගමන නතර කරලා එතන ඉඳලා එයාට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කරලා යනවා. දැන් අද ඔබ කල්පනා කරන්න ඕනේ මම මේ වගේ කොච්චර අසරණියෝ දැකලා තියෙනවද? ඒව දැක දැක බල බල මං කොච්චර ගිහින් තියෙනවද? ඒ අතරින් මම කොයි තරම්නම් මිනිසුන්ට උදව් කරපු කෙනෙක්ද කියලා. දැන් අපි දකිනවා සමහර වෙලාවට අද සමහර වෙලාවට තියෙන විවිධ නීති නිසා පාරතොටේ සමහරුව ඇක්සිඩන්ට් වෙලා එහෙම නැත්නම් ඒ අය මොකක් හරි ආබාධයකට පත් වෙලා වැටිලා කෑ ගහනවා කිඳිරි ගහනවා අනේ මාව එක්කගෙන යන්න කියලා. එහෙම කිව්වත් එතෙන්ට කිට්ටු වෙලා ඒව එක්කගෙන යන්නවත් මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ අය බය වෙනවා අපිටත් පොලිසිය ගාන යන්න වෙයි, අපිටත් සාක්ෂි දෙන්න වෙයි කියලා. ඒ අය පැත්තකට වෙලා වෙන කවුරු හරි කරනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා යමෙක්ට තියෙනවා නම් මම මේ අසරණයාට මේ වෙලාවේ කොහොම හරි දැන් තමයි උදව්වක් ඕනේ, දැන් තමයි මං උදව් කරන්න ඕනේ කියලා හිතාගෙන ධෛර්යය සම්පන්න වෙලා එයා ඒ වෙලාවේ මේකට ප්‍රති උත්තර ලබලා දෙනවා නම් එහෙම නැත්නම් ඒ අයට උදව්පදව් කරනවා නම් ඒකට තමයි අසංකාරිකයි කියලා කිව්වේ. තමන්ම තමන්ගේ සෝසයෙන් තමන්ගේ හිතට ආපු කල්පනාව අනුව අනුකම්පාව මත මං උදව් කරන්න ඕනේ කියලා හිතුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහි තවත් ඒක ප්‍රබල කරනවා කියලා සෝමනස්ස සාගතයි කියලා. එහෙම කරනකොට දුක් වෙවි නෙමේ කරන්නේ. ඒ කියන්නේ මොන කරදරයක්ද මන්ද මේ මිනිස්සු මේ පාරේ වැටෙනවා මේ වෙනවා, මං දැන් වැඩට යන්නත් ඕනේ, මගේ වැඩ රාජකාරීත් තියෙනවා, ඒ ඇස්සේ මේ වටත් මේ වෙනවා, දැන් මගේ අතේ තියෙන සල්ලි ටිකත් වියදම් වෙනවා, මගේ මේ යනකොට මගේ කාලෙත් අඩු වෙනවා කියලා සමහරු හිතෙන් දුක් වෙවි අඬාන්න වැළපි වැළපි තමයි උදව් කරන්නේ. නොකර බැරි කමට සමහරවිට අනිත් අය මේ බලාගෙන ඉන්නවා මේ අය මුකුත් කරන්නේ නැහැ උදව් කරන්නේ නැහැ කියලා අනිත් අය මොන හරි කියපු හින්දා ඒ නොකර බැරි කමට ඒ වෙලාව ඉදිරිපත් වෙනවා. ඒ කරන්නේ සතුටෙන් නෙමෙයි. එහෙම අසතුටෙන් කරන යහපත් ක්‍රියාවක විපාක බොහොම අඩුයි. ඒවල ප්‍රබල බල සම්පන්න භාවය අඩුයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කරන යම් සේවයක් තියෙනවා නම් ඒ සේවය හොඳ යහපත් ශ්‍රේෂ්ඨ කුසල ධර්මයක්, ශ්‍රේෂ්ඨ ඉහළ කුසල් සිතක් වෙන්න නම් සතුට තියෙන්න ඕනේ කියලා. ඒ සතුටෙන් යුක්තවම තමයි ඔබ ඒකට ඔබේ සිත මෙහෙවන්න ඕනේ. ඊළඟට එහි මධ්‍ය කොටසේ තියෙනවා ඊටාම වටිනා අංගයක් ඥාන සම්පයුක්තයි කියලා. ඒ කියන්නේ ඔබ කරන හැම වැඩක්ම නුවණින් කරන්න ඕනේ, අවබෝධයෙන් කරන්න ඕනේ, තේරුමක් ඇතිව කරන්න ඕනේ කියලා. දැන් සමහර වෙලාවට අපි දකින ඔය දුෂ්කර පළාත්වලට එහෙම නැත්නම් බොහොම දුර බැහැර ගිවාගෙන මිනිස්සු යනවා වන්දනා කරන්න. වන්දනා නඩ පිටින් යනවා. ඒ නඩ පිටින් ගිහාම ඔය අනුරාධපුරේට පොළොන්නරුවට ගිහාම එහි හැම තැනම බුද්ධ ප්‍රතිමා වහන්සේලා තියෙනවා. මිනිස්සු ඉතින් හරියම ශ්‍රද්ධා සම්පන්නව ගෞරවයෙන් යුක්තව ගේන මල් ගේනවා, හඳුන් කූරු අරගෙන එනවා. ඒ අරගෙන ඇවිල්ලා බලනවා මේක දැන් කොහෙද පූජ කරන්න කියලා. ඊළඟට බලනවා මේ හඳුන් කුර මං කොහෙද ගහන්නේ කියලා.
බැලුවාම බුදු පිළිමේ ළඟ මල් තියන්න ආසනයක් නැහැ. ඊළඟට හඳුන් කූරු ගහන්න වාජනයක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අර අතේ තියෙන මල් ටික බුදු පිළිමේ අත උඩින් තියනවා. එහෙම නැත්නම් ගිනාපු හඳුන් කූරු ටික අර බුදු පිළිමේ ඇස්සේ අයින් ගහලා යනවා. එහෙම ගහලා ගියාම මේගොල්ලෝ දැන් ඒක බොහොම ගෞරවයෙන් මේ කැමැත්තෙන් කළාට සතුටින් කළාට නුවණක් නැහැ. ඇයි නුවණ නැත්තේ? ඒ අයට තේරෙන්නේ නැහැ මේ මල් පරවෙනවා. මේ මල් පරවුනහම අර පිළිමේ උඩ තියෙන මල් ටික පරවුනහම ඒක එකට එකට ඇලිලා සමහර ලාවට ඒකට පණුවෝ ගහනවා. එහෙම නැත්තම් එතෙන්ට සත්තු වෙනවා. කුරුල්ලෝ ඇවිල්ලා මේ අර පිළිමේ උඩ නැගලා ඒව ආහාරයට ගන්න මේ කටයුතු කරනවා. එහෙම කරාම කොහොමද මේ පිළිමෙට ගෞරව දක්වන්නේ කියන එක යාට හැඟීමක් එන්නේ නැහැ, අවබෝධයක් එන්නේ නැහැ. ඒ නිසා ඒවට තමයි නුවණක් නැහැ කියලා කිව්වේ. නුවණකින් තොරව තමයි බොහෝ වෙලාවට බොහෝ අය පින්කම් කරන්නේ. මහා දැවැන්තව සල්ලි වියදම් කරලා ඊට පස්සේ ස්වාමින් වහන්සේලා ගෞරවයෙන් වඩම්වලා ඒ ඔක්කොම කළාට අවශ්‍යම මොහොතේ බොහෝ අය කුසල් සිත් වඩා ගන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් හැටියට මම දැක්කා එක්තරා ආයතනයකට අපි සම්බන්ධ වුණා. ඒ ආයතනයට ගිය වෙලාවේ ඒ අය එන තැනදීම පිළි අර ගන්නවා. ඒ පිළිගැනීම තුළ සතුට තියෙනවා. ඊළඟට ඒ පිළිගැනීමත් එක්කම ඒගොල්ලෝ නුවණින් ගෞරවයෙන් යුක්තව මහා සංඝරත්නයට අපගේ ගෞරවේ නමස්කාරයේ වේවා කියන හැඟීමෙන් යුක්තව කටයුතු කරනවා. ඒ කටයුතු කරන එක ඇතුලේ නුවණක් අවබෝධයක් තියෙනවා. ඒවා කාටවත් කිය නෙමේ හැමෝම ඒවට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ නිසා අපිට ඕන තරම් පුළුවන් මේ සමාජයේ දොට්ට බැස්සහම එළියට බැස්සහම කුසල් සිත් වඩා ගන්න. දැන් අපිට අපි බොන තේ කෝප්පෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි ස්ථානික වතුරක පුංචි පුංචි සත්තු ඇටිලා තියෙනවා. මට මතකයි එක්තරා ආරණ්‍යක අපි ඉන්න කාලේ ඔරුවේ තමයි අපිට පිණ්ඩපාතේ යන්න තියෙන්නේ ගම්වලට. එතනින් අපි යනකොට සමහර ලාවට ඒ වතුරේ පුංචි පුංචි සත්තු වැටිලා ඉන්නවා. දිමියෝ වැටිලා ඉන්නවා, කඩියෝ වැටිලා ඉන්නවා. ඒ යනකොට මේ පාරුව ඔරුව පැදගෙන යනකොට කවුරු හරි දැක්කොත් එහෙම එහෙම සතෙක් පොඩ්ඩක් නතර කරන්න කියලා කියනවා. නතර කරලා අර සතාව හබලට අරගෙන ගොඩ දාලා තමයි යන්නේ. ඒ ගොඩ දැම්මට පස්සේ ඒ යන හැමෝම හරි සතුටු වෙනවා. මේ සතාගේ ජීවිතේ මම බේරගත්තා කියලා. සතා පුංචි වුණාට අපි යන ගමනට බාධාවක් පොඩි විනාඩි කිහිපයක් කාලේ පුංචි වැයවීමක් වුණාට ඒ කරන හැම වැඩක් තුළම ඒ තමන් තනියම හිතලා ඒ කරන නිසාම හරි සතුටෙන් යුක්තව යන ගමන පුරාවට කුසල් සිත් වඩා ගන්නවා. ඒ නිසා අපිට පුළුවන් අන්නේ වගේ බොහෝ පින් සිත් කුසල් සිත් වඩා ගන්න. ඒක දෙවෙනි කොටසට යනකොට තමයි ඒකම සසංකාරිකයි කියලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි කොටසට වෙන් කරනවා. ඒ කියන්නේ සතුට තියෙනවා, නුවණ තියෙනවා, අවබෝධය තියෙනවා. හැබැයි මම තමන් තනියෙන් කරපු එකක් නෙමේ, මගේ යාළුවෙක් මට කියනවා මෙන්න මෙහෙම වැඩක් තියෙනවා, මෙහෙම පින්කමක් තියෙනවා, එන්න ඔයත් සම්බන්ධ වෙන්න කියලා. දැන් ඔය බලන්න සමහර ලාවට පන්සල් වලට පින්කම් වලට එනවා කට්ටිය. ඒ ඇවිල්ලා ඔන්න බුද්ධ පූජාව අත ගහන්න තියෙනවා. සන්ධ්‍යාවේ ගිලන්පස පූජාව අත ගහන්න තියෙනවා. එහෙම අත ගහන්න මේ ඔක්කොම ලෑස්ති කරලා තියෙනකොට ස්වාමින් වහන්සේලාට කෑ ගහන්න වෙනවා. එන්න එන්න කට්ටිය එන්න මේ පූජාව ගන්න. එහෙම නැත්තම් මේ මුතුකුඩ අල්ලන්න එන්න ළමයි කී කී කෑ ගහන්න වෙනවා. එතකොට මේ හාමුදුරන්ගේ කීමට තමයි සමහරු අර අස්සේ ඉඳගෙන මේ වෙලා අන්න හාමුදුරුව අපිට කතා කරනවා යන්න ඕනේ කියලා යන්නේ. ඒ ගියාට පස්සේ මුතුකුඩේ අල්ලගෙන යනකොට සමහර ලාවට මට සමහරු කියනවා අනේ හාමුදුරු මට ලොකු පිනක් පෑදුනා. ඔබ වහන්සේ නිසා අපිට පිනක් පෑදුනා. අර වඩින හාමුදුරුවන්ට මුතුකුඩේ අල්ලන්න මට අවස්ථාවක් උදා වුණා කියලා. එතකොට ඒ යන හාමුදුරුව කියනවා ඔබ කරගත්තේ මහ විශාල පින්කමක් කියලා. ඒ මොකද්ද පින්කම? මේ ධර්මයේ දේශනා කරන්න යන ගරුතර පූජනීය මහා සංඝරත්නයට මුතුකුඩයක් ඇල්ලීම සංසාරේ පුරාවට ඔබට අවුවෙන්, හුලඟින්, මේ වගේ අර කරදර වලින් අපිට යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේන් දුරු වෙන්න හේතුවක් වෙන, උපකාරක වෙන උතුම් කුසල කර්මයක් කරගත්තා කියලා. ඔබ මනුස්ස ලෝකේ විතරක් නෙමේ දෙව්ලොවට ගියත් ඔබට ඒ සිසිලස සැලසෙනවා කියලා.
සමහර වෙලාවට මේ යනකොට අපිට බොහොම ග්‍රීස්මයි හරිම අවුවෙන් පීඩාවෙන් ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ඔබටත් හිවන සලසලා දෙනවා කියලා. මේ වගේ විපාක ගැන කියනකොට ඔන්න මෙයාට හරි සතුටුයි. ඒක තමයි සෝමනස්ස සහගතයි කියලා කිව්. මං එහෙනම් මෙහෙම එකක් කරගත්තා කියලා. මේ අනුශාසනාවන් ශ්‍රවණය කරනකොට එයාට ලොකු ඥාන සම්පයුක්ත භාවයක්. අනේ එහෙනම් මම තව කරන්න ඕනේ කියලා. ඒක තමයි නුවණ කියලා කිව්වේ. හැබැයි එහෙම කළේ එයාගේ පළවෙනි පියවරෙන් නෙමේ දෙවෙනි පියවරෙන් හින්දා අර ප්‍රබල කුසල් සිතේ දෙවෙනි අංගයට වැටෙනවා. ඉතින් කොහොම වුණත් පළවෙනි අංගයේ වේවා දෙවෙනි අංගයේ වේවා මේ දෙකම බොහොම බලසම්පන්නයි. ඒ දෙවෙනි අංගය සම්පූර්ණ කරගන්න අපිට හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. අපි දකිනවා සමහර පින්කම් වලට දාන ගෙවල් වලට ගිහාම අර මුලදී ඔක්කොම කට්ටිය ඉඳගෙන ඉන්නවා පින්කමට. හැබැයි දානේ බෙදන්න කියලා කියනකොට ඔක්කොම එළියට යනවා. අර ඉන්න දෙතුන් දෙනා තමයි දානේ ටික බෙදන්නේ. ඇඹරෙනවා. එන්නේ එළියට. ඊළඟට පිරිකර පූජ කරන්න කියලා කිව්වහම ඔක්කොම කුස්සියේ. එන්නේ එළියට. ඒක කරන්නේ නැහැ. මේ පිරිකර අත ගහන්නේ කියලා කිව්වහම ඒ පිරිකර අරගෙන කුස්සියටත් යන්න ඕනේ, එළියටත් යන්න ඕනේ, හැම තැනටම යන්න ඕනේ. දැන් සතුට තියෙන කෙනා, නුවණ තියෙන කෙනා අනේ මට පිරිකරක් පූජ කරන්න, අට පිරිකරට අත ගහන්න අවස්ථාවක් කියලා අර ඒ වෙලාවේ ඒගොල්ලෝ එන්න ඕනේ ළඟට. පිරිකර යන්න ඕනේ නෑ මිනිස්සු ළඟට. කුසලයක තියෙන වටිනකම දන්නවා නම් පිරිකර කොහෙවත් හතර වටේ ඇවිද්දවන්න ඕනේ නෑ. මිනිස්සු එන්න ඕනේ ළඟට සාදු සාදු කී කී අත ගහන්න ඕනේ. එහෙම ඉන්න පිරිස බොහොම විරලයි. එහෙම අයට තමයි ඉතා ප්‍රබල කුසල් සිත් වර්ධනය වෙන්නේ. ඒ වගේම තමයි මේ ඉහළ කුසල් සිතෙන් අපිට අවසාන චිත්ත වීතියත් වැඩ කරලා එයාට නැවත උප්පත්ති ලබන්න හම්බුනොත් එහෙම එයා මේ මනුලොව උපදිනවා නම් ඒ මනුලොව එයා ත්‍රි හේතුක උප්පත්තියකට හේතු සම්පන්න වෙනවා. දැන් බෝධිසත්වයන් වහන්සේත් මේ ප්‍රබල ඉහළ කුසල් සිතකින් උප්පත්ති ලැබුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා අපිට අද දවස පුරාවටම ඔන්න අවස්ථාව තියෙනවා කුසල් සිත් වඩන්න. ඔබට බැරි වුණොත් සමහරලාට ඔබට තේරෙනවා නම් මේ කාර්යයට මේ මගේ යහළුවවත් සම්බන්ධ කරගන්න ඕනේ. එයාටත් කියන්න ඕනේ මේකේ වටිනකම කියලා ඒගොල්ලන්වත් සම්බන්ධ කරන්න පුළුවන් නම් ඒකත් හරි වටිනවා. ඔන්න ඒගොල්ලොත් එනවා යන් පන්සල් යන්. ඒ ගිහිල්ලා ඔන්න එයාට හිතෙනවා මේ මිදුලේ කොළ වැටිලා දැන් අතු ගන්න ඕනේ කියලා. දැන් ඒක කවුරුත් කිව්වේ නැහැ. හාමුදුරුවෝ කිව්වෙත් නැහැ, කවුරුත් කිව්වේ නැහැ. ඔන්න එයාට ඒ වෙලාවේ හිතෙනවා එයාට විහාරගෙට යනකොට එයාට තේරෙනවා විහාරගෙ මකුණු දැල් කියලා. එයාට තේරෙනවා මල් ආසනිය අද අස් කරලා නැහැයි කියලා. ඔන්න එයාට හිතෙනවා ඔන්න මට පින්කමක් කරගන්න අද අවස්ථාවක් උදා වුණා. හොදන්න ඕනේ මල් ආසනේ. මල් ටික අස් කරන්න ඕනේ. ඉදලා හොයා ගන්න ඕනේ. අතු ගන්න ඕනේ කියලා. ඒ අතර සමහර වෙලාවට ඒක තමයි ඉහ ප්‍රබල කුසල්සිත නුවණින් මේ ගෞරවයෙන් සතුටින් යුක්තව තමයි කරන්නේ. ඒ අතර සමහර වෙලාවට ඉන්නවා කවුරු හරි කියනවා පුතේ මේක අස් කරලා දාන්නක කියලා. ඊළඟට ඒ කවුරු හරි කියනවා පුතා මේක අතු ගාලා දාන්න, මේ මකුණු දැල් ටික පුළුවන් නම් කඩලා දාන්නක, ඔයාට ලොකු පින්කමක්. අද ආපු වෙලාවේ යාට හොඳ පින්කමක් කරගන්න පුළුවන් කියලා. ඒකට තමයි ඔය ප්‍රබල කුසල්සිත වර්ධනය කරගන්න පුළුවන්. අපිට හැම කාර්යයක්ම කින්ම පුළුවන් කියන එක මේ වෙලාවේ පෙන්වලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික වගේම ඊළඟට තියෙනවා සෝමනස්ස සහගත ඥාන විප්පයුක්තයි කියලා. ඒ කියන්නේ සතුටෙන් කරනවා, නුවණකින් අවබෝධයකින් තොරව කරනවා, තමන් තනියෙනුත් කරනවා, අනිත්‍යයේ කීමටත් කරනවා කියලා. ඒ කියන්නේ අනිත්‍යයේ කීමට සමහර ලාවට අවබෝධයකින් තොරව කරනවා. ගොඩක් වෙලාවට අපි දකිනවා පුංචි දරුවෝ. දැන් පොඩි ළමයිට මල් පූජ කිරීමේ ආනිසංස, ඊළඟට හාමුදුරන්ට වැඳීමේ ආනිසංස, ඊළඟට පූජාවක් අත ගෙහිමේ ආනිසංස එහෙම තේරෙන්නේ නැහැ. හැබැයි ඒ දරුවට මේ පොඩ්ඩක් එන්න කියලා මල් ටික අතර දීලා පුතා එන්න දැන් පෙරහැර යනවා කියලා කිව්වහම හරි ආසයි පෙරහැර යන්න. ඒ පෙරහැර යන්න ආස නිසා එයා ලස්සනට ළමා සාරියක් අඳවලා එක මේකේ අතට දීලා එකගෙන යනකොට ළමයා සතුටෙන් යන්නේ. හැබැයි මේ සතුටෙන් ගියාට මේ දරුවන්ට මම මේ මල්ටි කරන් යන්නේ මේ පිටිපස්සෙන් වඩම්මගෙන ඉන්න ධාතුන් වහන්සේලාට කියන එක අවබෝධේ නැහැ. හැබැයි සතුට තියෙනවා. සසංකාරිකකමක් තියෙනවා. අද අපිට පේනවා මේ ලෝකේ සමාජයේ ගොඩක් වෙලාවට වැඩි හිටියොත්
මේ පුංචි ළමයි වගේ අවබෝධයකින් තොරව තමයි බොහෝ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසාම ගෙදෙට්ට ධාතු කරඬුව වඩම්මනකොට බොහෝ අයට සතුටක් තියෙනවා ධාතු කරඬුව වඩම්මනවා කියලා. හැබැයි නුවණක් නැහැ මේ වැඩම කරවන්නේ බුදුරජාණන් වහන්සේයි කියලා. බොහෝ අය සතුටින් යුක්තව පාදෝවණේ කරනවා. හැබැයි ඒ අයට නුවණක් නැහැ මේ පය දෝවණේ කරන්නේ අහවල් හාමුදුරන්ගේ නෙමෙයි මහා සංඝරත්නයේ කියලා. එතකොට ඔය කියන අවබෝධයත් එක්ක යම් කෙනෙක් පාදෝවණේ කරනවා නම් ගෙදර සූදානම් කරනවා නම් යම් යම් පුද පූජා පින්කම් කරනවා නම් එයාට මේ කියන අවබෝධය මත ඉතාම ඉහළ ප්‍රබල කුසල් සිත් වර්ධනය කර ගන්න පුළුවන්. ඒ නිසාවෙන්ම එයාට අදිෂ්ඨාන කරන්න පුළුවන් ඒ කුසල් සිතේ බලයෙන් මටත් මගේ පවුලේ අයටත් යහපතක් වේවා කියලා. එතකොට මේ ප්‍රබල කුසල් සිතක් වර්ධනය කරන්න ඔබට මහ විශාල මිල මුදල් වැය වෙන වැඩක් නෙමෙයි. ඒකට පුංචි වැඩක් කරන්න තියෙන්නේ. පන්සලටම යන්න ඕනේ නැහැ. දැන් අම්මා සමහර වෙලාවට ඔබට කියනවා gedara මොකක් හරි පුංචි වැඩක් කරලා දෙන්නයි කියලා. එහෙම නැත්නම් ඔබේ තාත්තා කියනවා අද මෙන්න මේ කටයුත්ත මට කරලා දෙන්නයි කියලා. ඒක සතුටෙන් කරනවා අම්මා තාත්තා වෙනුවෙන් මට වැඩක් කරන්න හම්බුණා කියලා. ඒ අයගේ රෙද්දක් මට හොදන්න හම්බුණා. ඇඳුමක් හොදලා දෙන්න පුළුවන් වුණා. අද අම්මට වැඩ නිසා අම්මට අසනීප හින්දා ඔළුවේ කැක්කුම නිසා අද මං අපේ අම්මට මම තේ ටිකක් හදලා දුන්නා. අම්මගේ මං ඔළුවේ තෙල් ටිකක් ගෑවා. මං බෙහෙත් ටික අරන් දුන්නා. මං කඩේ ගිහිල්ලා ගෙනාවේ කියලා මේ හැම තැනකදීම අපිට අප්‍රමාණ පින්සිත කුසල්සිත වඩන්න පුළුවන්. ඒක සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. මං මෙහෙම බොහොම කැමැත්තෙන් ගෞරවයෙන් වැඩ කරපු බව සත්‍යයි. ඒ සත්‍යතාවය ආනුභාවයෙන් ඔබට යහපතක් වේවා කියලා. ඉතින් අද මේ හිමිදිරි පාන්දර දහම් සිතුවිල්ලෙන් ඔබට සියලු යහපතක් ශාන්තියක් සැනසීමක් උදා වේවා. දවස පුරාවටම පින්සිත කුසල්සිත වර්ධනය වේවා. ඒ ආනුභාවයෙන් අද දවසේ තියෙන සියලු කර්ම දෝෂ, කර්ම ආපatti, විවිධ දුක්ඛම් ගැටලු බාධක සියල්ල දුර වේලා වාසනාවන්ත දවසක්, පින්වත් දවසක්, කුසල්සිත වැඩෙන දවසක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.